ආයිබෝන් හැමෝටම අද නිලවේ ඉන්නේ ගලේ වෙල කටපොත කියන ගම්මානේ දැන් බලලා ඇති ලොකු සෙනගක් පිරිවරාගෙන අද මොකද්ද මේ කරන්න යන්නේ කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා පුංචි පවුල රත්තරන් කියලා කතාවක් නමුත් ඒක එහෙම නෙවෙයි වැඩුණු පවුල ඉස්තරම් කියලාත් කියනවා සාමාන්‍යයෙන් ගහක ගෙඩි ගහට බර නැහැ කියලා කියනවනේ අපේ පවුලක ළමයි දෙන්නයි තුන්දෙනයි හතර දෙනයි උපරිම අපි 10 දිනක් ඉන්නවා කියලා ඒ කාලේ අහලා තියෙනවා අද කතා කරන්න යන්නේ ලෝකේ ගිනස් වාර්තා පොතට ගියපු දරුවන් මිස්සක් ඉන්න අපේ සාඩම්බරණීය අම්ම කෙනෙක් ගැන ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මීන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක ජොබ් එකක් කරන ගමන් ගැහණු පිරිමි ભેදකින් තොරව මාසිකට ලක්ෂ 5කට වඩා උපයන්න ඔබත් කැමතිද එහෙනම් පහත අංක වලට දැන් මාම තන්න එහෙනම් අද නිලමගේ කතාවේ කතානායිකාව එච් ඒ රොසලින් නෝනා මහත්මිය ආයිබෝවන් නම්මේ ආයිබෝවන් ආයිබෝවන් අද මාත් එක්ක ඉන්නේ රොසලින් නෝනා අම්මා මගේ ළඟම ඒ වගේම ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා මේ ඉන්නේ රොසලින් නෝනා අම්මගේ මේ දරුමුණු පුරන් පිරිවර ඇත්තටම මෙතන හැමෝම නෑ ඉතින් අපි ලෑස්ති වෙන්නේ මේ සාඩම්බරකාර මවත් එක්ක කතා කරන්න අම්මේ ඉතින් කියන්නකෝ දැන් කොහොමද සතුටින් ඉන්නවද දරුමුණු පුර ගොඩාක් ඉන්නවා සතුටින් තමයි ඉන්නේ අම්මේ එතකොට ඇත්තටම මං අම්මා ගැන විස්තර දැනගන්න කැමතියි අම්මේ අම්මා විවාහ වෙන්නේ අවුරුදු කීයේදද මම විවාහනේ 15 වෙනි තමයි ඉතින් 15 මදි කියලා ගැටේ දී කතාවෙන් බැඳි කෑගල්ලේ මේ 56 මේ අප්‍රේල් 10 එතකොට පොඩ්ඩක් හිතන්න දරුවන් දෙන්නෙක් තුන්දෙනෙක් බලා ගන්න දෙමව්පියෝ කොච්චර අමාරුයි කියනවද අද කාලේ ඒ කාලේ දරුවන් 20 දෙනෙක් අපේ රොසලින් අම්මා බලා ගන්නකොට තියෙන දේවල් හැම දෙයක්ම අම්මේ දැන් දරුවන් 20 දෙනෙක් ඉන්නවා තව දරුවන් හදන්න හිතුන්නේ නැද්ද හිතුනේ නැත්තේ නෑ මේ මාතේ ගියානේ මගේ 20 වෙනි පුතා හම්බෙන්නේ ඒ ගියාට පස්සේ මේ ඒ වාතේ ලොකු ડોක්ටර් බල්ලා කීවා අම්මේ තව ඔයා මට සුතල් හතර දෙනෙක් හම්බ වෙනවා ඔය හතර දෙනාත් ඔනෑද කියලා මම කිව්වා මම කොහොමද හදා ගන්නම් කියලා තව හතර දෙනෙක් හදන්න පුළුවන්කම තිබ්බා ඔව් ඒකයි ඉතින් හදුවේ නැත්තේ ඉතින් ඒ මහත්තයා කැරෙන්නේ නෑ මං මගේ ඇඟ හොඳටම මේ වෙනා කියලා ඉතින් අම්මා ඇටිය අපි මාරි කරලා තමයි මේ තැටි අම්මා ගෙදර අරින්නේ කියලා එතකොට ඊට වඩා ආඩම්බර වෙන්න ඕනේ දරුවන් 20ක් ඉන්නවා. එතකොට අම්මා මට පොඩ්ඩක් කියන්නකෝ දැන් අද කාලේ නම් අපේ ගෑනු ළමයි කසාද බඳලා ළමයි හදන්න කියපුවාම හරිම අමාරුයිනේ. එතකොට ඒ කාලේ අම්මා දරුවන් 20ක් බලාගත්තේ කොහොමද? අපේ මැද්දේයන පිටින් ඉතේ කඩරයක් උනේ නැහැ. අවුරුදු පතා තමයි සේසේම හම්බුනේ. එතකොට ඒ ඔක්කොම පිළිවෙලට ආදරෙන් බලාගත්තා. එතකොට අම්මේ දැන් මේ කන්න ගියපුවාම දැන් ඉසිවිනි දරුවත් හම් වෙලා ඒ දරුවත් ලොකු වුණාම ගෙදර බත් පිඟා 20ක් බෙදන්න එපේ. එතකොට උයන පියන වැඩ කටයුතු කොහොමද? සෑහන් ලොකුට උයන්න වෙන්නේ ඇති. ඒ නෑ නෑ ඇත්තට මේ මයි ලොකු දෙයක් කියලා ලොකු නෑ. මම තමයි ඔක්කොම කරගත්තා. ඔක්කොම දේවල් කරගත්තා. එතකොට දැන් අපි පොඩ්ඩක් හිතන්න මම සෑහන ආඩම්බරෙන් තමයි මෙතන ඉන්නේ. දැන් මෙතන දරුමුණු පුරන් සෑහන පිරිසක් ඉන්නවා. අද ඇත්තරම අම්මට සතුරු හිතෙන දවසක්. දරුමුණු පුරන් ඔක්කොම මෙතන ඉන්නේ ඉඳ නෙවෙයි. අද අම්මගේ උපන්දිනේ. 85 වෙනි උපන්දිනේ. ඉතින් මේ උපන්දිනේට තමයි මේ දරුමුණු පුරන් එකතුලා තින්නේ. තව එන්නත් කට්ටියනවා සහ එන්න බැරි වෙච්ච කට්ටියක් ඉන්නවා.
ඉතින් මේ වගේ සාඩම්බරණීය අපේ ශ්‍රී ලංකාවේ අපි ආඩම්බරෙන් කතා කරන්න ඕනේ ගිනස් වාර්තා පොතේ මුළු ලෝකෙම ලොකුම පවුල විදියට හඳුන්වන ආඩම්බරකාරමාවක් එක තමයි අද නිලමේ මේ කතා කරන්නේ දැන් මේ මේ කතන්දරේ මෙහෙම යනකොට මම දැන් වටේ ඉන්න මගේ පිරිසගේ මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ දැන් අද මෙතන හැම දෙනාම නෑ පුළුවන් උපරිම පිරිස එකතු කරගත්තා එතකොට අපිට පොඩ්ඩක් අත උස්සන්න අපි රොසලින් නම් මගේ දරුව පිරිස දරුව පිරිස ආඩම්බරෙන් තමයි අත උස්සන්න එතකොට දැන් ඊළඟට ඊළඟ પરම්පරාව මුණුබුරා මිලිපිරිය අයියේ එතකොට මෙතන මේ දරුව අද කී දෙනෙක් ඉන්නවද මෙතන අද මම බැලුවොත් එහෙම අද දරුව කියන්නේ අපේ කිරියම්මගේ කිරියත්තගේ දරුව 7 දෙනා ඉන්නේ දැනට දැනට ඉන්නේ තව 13 දෙනෙක්ම පිට 13 දෙනෙක්ම පිට 13 දෙනෙක්ම පිට ඔව් ඒකට යන මම හිතන්නේ මේ වෙලාවේ සහභාගී වෙන්න අපහසුතාවයක් ඇති මේ ඒක නිසා මම හිතන්නේ නැවෙත් ඉන්න ඇති කියලා මම හිතනවා මේ කට්ටියත් මතක් කරනවා ආඩම්බරෙන් මතක් කරනවා ආඩම්බරෙන් මතක් කරනවා ඉතින් H.A. රොසලින් නෝනා අම්මා ඒ සාඩම්බරකාරණීය මවත් එක්ක කතා කරනකොට ඇතරම ඇයව මහන්සි කරන්නේ 85 වෙනි උපන්දිනයේ අද ආඩම්බරෙන් සමරනවා දනුබුරු පිරිසෙන් බොහෝ දෙනෙක් අද මෙතෙන්ට එකතු වෙලා ඉන්නවා අපිත් සමග සම්බන්ධ වෙනවා නිශාන්ත මහත්මයා අපේ රොසලින් නෝනා අම්මගේ එක මුණුපුරෙක් ආයිබන් නිශාන්ත මහත්මයා ආයිබන් ඔබතුමන්ට මේ නිශාන්ත මහත්මයා අපිට කියන්නකෝ දැන් මේ පවුලේ විස්තර දැනගන්න मगे आची अम्मे असुपास्थ जन्मदिन महिता आडंबर दवासेंद सहोद इन्े अनेर मुनबुरा संख्या पुट दूर इन्े दूर रखी रस्ता पिता इन्े मुहत अद दवासे मुलिनी स्तुति अंतुम सह समस्त कार्य मान लेट मे अस्ता सह सब संबंध विम संबंधे महिता अद दवास विचित्रस्तावक्र मुलिम सां कला වැඩිමහල් මුණුපුරේ කිදෙර දරු මුණුපුරන් සංඛ්‍යාව 463ක් මගේ පවුලේ ඉන්නවා 463ක් ඉන්නවා ඉතින් දරු මුණුපුර ඔක්කොම ඔව් දරු මුණුපුර ඔක්කොම දැන් ඒ ප්‍රතිශතයත් වැඩි වෙමින් පවතින මොහොත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වෙන પરම්පරාවක් විදිහට අද ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඒ කියන්නේ ලංකා දිස්ත්‍රික්ක 25ම නියෝජනය වෙනවා එතකොට අපිට පොඩ්ඩක් කියන්න අර ගිනස් වාර්තා පොතේ කතාව ඔව් මම හිතන්නේ ලෝකේ වැඩිම මව්පියන්ට දාව දරුවන් මෙලොට දායාද වුණු මව්පියන් අතරින් प्रथम स्थानेट लोके प्रथम स्थाने लबाने मगे आचम सीयर शक्ति लबुणा महिता मगे आ सीयगे वियो पशुतम अपने दनका लबुणे मट इन सह संबंध प्रधान पिले प्रभु संबंध मट धनवत्री मकले मगे फौले वेडिम दर्वन मुनबुरा संख्या निशा अजिने स्वार्थापुत्र सह पी बबट सैंटूना आडंबर विनम योगी पौलक साडंबरकार हदवती कथाकरण लगी मत लोकू मुनुरा हटि बेन सतुट එතකොට දැන් ඔබතුමා ගැනත් අපි කියමු එතකොට දැන් මම මෙතනදී අහපු කතන්දරල දැන් ඔබතුමාගේ දැන් මවගේ මවද මේ ඔබතුමාගේ අත්තම්මනේ ඔව් අත්තම්මා ඒ කියන්නේ අපි පැහැදිලි පැහැදිලි කරොත් මගේ ආච්චි අම්මා එතකොට මගේ අම්මා තාම මේ පවුලේ වැඩිමාල්ම දියණිය එයාගේ ලොකු මුනුරා ලොකු පුතා තාම මම ඉතින් තව මගේ අක්කෙක් ඉන්නවා ඒ වගේම තව මගේ මල්ලියෙක් ඉන්නවා ඒ වගේ પરම්පරාව ඉතින් විසිරලා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට එතකොට දැන් ඔබතුමන්ගේ මාමවරු නැන්දවරු ඔබතුමන්ටත් බාල කට්ටියක් ඉන්නවා ඔව් මට ඇඩිය බාල මාමලා ඉන්නවා ඉතින් මගේ පවුලේ ඒ දිර තමයි ඉන්නේ එතකොට එහෙම බලපුවම පොඩ්ඩක් හිතන්න දැන් කෙලින්ම හමුදාවක් වට කරගෙන ඉන්නා වගේ තමයි අපේ රොසලින් අම්මව රොසලින් අම්ම සෑහෙන සන්තෝෂයෙන් ඉන්නේ දරුවෝ ඉන්නවා දරුවන්ගේ දරුවොත් ඉන්නවා දරුවන්ගේ දරුවන්ගේ දරුවොත් ඉන්නවා එතකොට ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වෙනවා ඔව් එතකොට ඇත්තටම සාඩම්බරකාරණීයමාවක් කියලා අපිට වගකීමෙන් කියන්න පුළුවන් මම අර කලින් කිව්වා වගේ නිලමේ අද මෙතන ඉඳගෙන ඉන්නේ ඇත්තටම ආඩම්බරෙන් එතකොට නිසංග මහත්මයා දැන් දිස්ත්‍රික්ක 25ම නියෝජනය වෙනවා එතකොට මේ ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙනවා එතකොට ඇත්තරම ලංකාවේ දැන් ප්‍රභුවරු ඔබට කතා කරා කිව්ව අපිට මේ ඔබතුමන්ලව දන්න පිරිස ගැනත් අපි පොඩ්ඩක් කියමු ඒ කියන්නේ රජයේ පැත්තෙන් ඇගීමක් කරාද එතකොට එහෙම දන්න පිරිස එතකොට මේ ලොකු පවුල ගැන රටට ආඩම්බරෙන් කියන්න පුළුවන් ඔව් ඇත්තෙන්ම මම කියන්න ඕන මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් ඒ වගේම රයිල් වික්‍රමසිංහ අපේ දැන් වර්තමාන ජනාධිපතිතුමන් ඇතුළු විශිෂ්ට අපි පුද්ගලයන් ආශ්‍රය කරලා නැහැ. නමුත් අපි අත්තගේ එහෙම නැත්නම් සීයාගේ වීවෙන් පසුව තමයි අපිට ඕන නඳුනා ගැනීමට අවස්ථාව ලැබුණේ. ඉතින් මම හරිය ආඩම්බරෙන් තමයි කතා කරන්නේ.
එනිසා මම හිතනවා අපිට විශේෂයෙන්ම කියන්නට ඕන අපේ ආගමික නායක නායකයින් සිළුමු දෙනත් අපිට මේ හා සම්බන්ධ සාකච්ඡා කරලා කතා කරලා අපේ සමග දුක සැප බෙදාගත්ත සීයාගේ වියෙන් පසුව දැන් කතාව මම ආයෙත් පාරක් අපේ අම්මා පැත්තට හැරෙනවා රොසලින්ගේ අම්මේ දැන් මේ දැන් අම්මට දැන් දරුවෝ හම්බ වෙනකොට දරුවෝයි අම්මගේ දරුවන්ගේ දරුවොත් හම්බ වෙනවා එතකොට ඒ කට්ටිය ඔක්කොම එකට බලාගත්තේ කොහොමද आयोन මම 1982 දෙවෙනි මාසේ පස්වෙනි වැටුනේ. එතකොට මගේ බාලම මාමා 1982 ජනවාරි පුදුනේ. ජනවාරි 20 ගණන් වල පුදුනේ. එතකොට අපේ පුංචිගේ දුව එයාත් 1982 ජනවාරි පුදුනේ. එතකොට මම ඉතින් ඉපදෙන පොඩි කෙනානේ. එතකොට මම ටිකක් එළියට පත්තලා දැනුවත් කිරීමක් කරනවා අම්මලා ගතගෙන අම්මා කිව්වා මට මතකයි අපි මගේ ඉන්නේ අම්මා අම්මා මට කිව්වා මතකයි පුතේ උඹයි උඹලගේ බාල මාමයි එතකොට උඹේ දෙවෙනි පුංචිගේ දුවයි තුන් දෙනාම හම්බෙන්න මමයි කිරියම්මයි උඹේ පුංචි තුන් දෙනාම එකට හොස්පිටල් එකේ හිටියේ කිව්වා එකට හොස්පිටල් එකේ හිටියේ එකට හොස්පිටල් එකේ හිටියේ කිව්වා එතකොට මං ඇහුවා අපේ අම්මගෙන් අම්මා එතකොට දැන් අම්මයි පුංචි කිරියම්මයි තුන් දෙනාම හොස්පිටල් එකේ නේද කවුද දැන් අම්මලා බලන්න කරන්න එන්නේ එතකොට කෑම්බි මරයි යන්නේ තුන් දෙනෙම එකම හොස්පිටල් එකේ නේද කවුද බලන්න කරන්න එන්නේ එතකොට කිරියත් ආයෙනවා කිව්වා තාත්තා ආයෙනවා එතකොට පුංචි බඳරන බාප්පා ආයෙනවා කිව්වා ඒක මාරුවෙන් මාරුවට ඉතින් කට්ටිය ගිහිල්ලා ඉතින් මේ මට මාර සතුටුයි පුංචිගේ දුව ඉස්සලාම හම්බෙලා තිබ්බා ඊට පස්සේ අපි බාලම මාමා එහල් මාමා එයා දැන් ආමේ තියෙන ඊට පස්සේ තමයි මං තමා අවසානයේ තුන්වෙනියට හම්බුනේ ඉතින් එන සතුටු වෙන්නේ ඉතින් තුන් දෙනා අම්මයි දුවලා දෙන්නා එක හොස්පිටල් එකේ ඉන්නකොට එතකොට මේ අම්මේ දැන් මේ මේ ළමයි දැන් දරුවෝ පුතාලා දුවලා රණ්ඩු වෙන්නේ නැවද ඒ කාලේ අනේ කිසන්දු වෙනවා නැත්නම් ඇත්තට එහෙමකට නැහැ ඉතින් තාත්තට බයයි තාත්තට බයයි තාත්තට බයයි දෙයිත ගහගෙන තියෙන්නේ වහලේ අපි කවුරුත් දඟ කරන්නේ අර එමේ නේ ඡන්ද එහෙම දීපුවාම ඉතින් ඔය එක කෑවේ නැත්තම් ඉතින් අපේ කිරියත් නැහැ හරි සරයි ඉන්නේ මොකද්ද පැතුම ඒක දැරි නැතුව ඉතින් ඔය කට්ටිය හදාගන්න බෑනේ ඔව් සර කරන්න තමයි ඒක හිතේ තියන්නේ ඉඳ හැදුවා ඉතින් හරි සරයි ඔය මේ නෑටකේ තමයි අපේ කිරියත් නැතුනේ නැති වෙනකොටත් අපේ කිරියත්ට මාර බයයි මාරම බයයි ඒ වෙනකොටත් කිරියත්ට වචනයක් කතා කරා නම් අපි අපේ හිත අර මාර ගැස්මක් නම වෙනවා අපිට ඒ තරම් බයක් තිබ්බා ඒ තරම් ගැඹුරත්වයක් ඒ කියන්නේ ගරුත්වය තිබ්බා අපේ මාර ගරුත්වයක් කිරියත්තර තිබ්බා හැබැයි ඒ වගේ ගරුත්වයක් බයක් තිබ්බේ නැත්තම් මේ වගේ අරතරම් පවුලක් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ සහ ආඩම්බර වෙන්න ඕනේ දැන් අද දරුවෝ ගැන කතා කරපුවාම නේද නිසංග මහත්මයා දරුවෝ ගැන කතා කරනවා සමහර දෙමව්පියෝ ඇත්තටම දුක් වෙනවා අනිවාර්යයෙන් එතකොට අද රොසලින් නම්මට ඇත්තටම සන්තෝෂ වෙනවා තමන්ගේ දරුවෝ දරුවන්ගේ දරුවෝ මේ මුණු පුරෝ හැමෝම මේ වගේ අද අපේ රටේ අග යන්න ඕන තැනක ඉන්නකොට එතකොට මේ මම ඔබතුමාගේ පොඩ්ඩක් අහන්නේ දැන් ඒ කාලේ දැන් ඔබතුමාට පුංචි කාලේ මතකදදනේ එතකොට ඉස්කෝලේ යනවා එතකොට මේ මට දැන් හිතට එන දේ දැන් ඉස්කෝලේ යනවා ඉගෙන ගන්න යනවා එතකොට ඉගෙන ගන්න කටයුතු වලදී වෙලාකට තමන්ගේ මාමලේ එහෙමත් පාසලේකට හම්බෙලා තියෙනවා ඇත්තම සතුටුයි අහපු කාරණාව මම හිතන්නේ අපි මම අලුත් විද්‍යාලයේ තම අධ්‍යාපනය ලැබුවේ මගේ මාමලා අධ්‍යාපනය ලැබි හොම්බව මධ්‍ය මහාවිද්‍යාලයේ ඉතින් අපි ඒ කාලවකවාන තුල බොහොම සතුටින් තමයි කාලය ගත කරේ ඉතින් මම හිතනවා එක පොතේ විෂයන් දෙක තුන අපි ලියලා තියෙන ඉතින් එයාගේ පොත කොපි කර ගන්න අවස්ථා මේ අනික වාරයක් තියෙනවා ඉතින් මේ වගේ කරුණු කරන බොහොමයක් අපි විසඳ ගත්තේ බොහොම සතුටින් තමයි ඒ අවස්ථාව එක පන්තියේ හිටපු කට්ටිය නැද්ද හොයා ගන්න එක පන්තියේ නැත්තම් එක වසරවල ඒ කියන්නේ එක ශ්‍රේණිවල එකට හිටපු කට්ටිය සමවයස් කට්ටිය සමවයස්වල එකට හිටියා අපි ඔය ඉපදිච්ච තුන් දෙනා හිටියා හැබැයි එක ඉස්කෝලේ නෙමෙයි එකම වයස හිටියා එක කට්ටිය ආයි කට්ටියත් හිටියද නැංගි ලොකු දුවයි ඒ කට්ටිය අපි පුංචිලා අයි අපි අක්කමගේ අක්කා වැඩිමහල් අක්කා ඒ අක්කලා කට්ටිය එකට හිටියා එතකොට ඒ කාලේ දැන් ගමේ සහ ඉගෙන ගන්න යනකොට තියෙන්නේ හොඳ ජනප්‍රියත්වයක් මොකද දැන් පවුලෙම කට්ටිය නෙමෙයි
ඒ කාලේ මේ නිර්මිතුව මෙහෙම ඒ කාලේ හරි දුෂ්කරයි අපිට මාර දුෂ්කරයි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ ඒ කියන්නේ මේ පොතපතේ ඉඳන් ඉතින් දැන් අම්මගේ පවුලේ 20ක් එතන දරුවෝ මොනගුරු එතකොට අපේ අම්මගේ දරුවා අපි ඒ තරම් ඒ කාලේ ආර්ථික ප්‍රශ්න ගොඩාක් තිබ්බා අපිට ගොඩාක් හැබැයි ඒ මොන ආර්ථික ප්‍රශ්න තිබ්බත් නිලමෙතුම අපි මාර සතුටින් හිටියා හැම ප්‍රශ්නයකදීම කිරියම්මලා ගෙදර අනිවාර්යෙන් අප්‍රේල් 14 වෙනිදාට මුළු පවුලම එකතු වෙනවා මුළු පවුලට මෙහෙට කියන්නේ මේක කැම්ප් එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි අවුරුද්ද දවසකට කිසිම තැනකට කිසිම ක්‍රීඩාවකට යන්නේ නැහැ මේ පවුල ඇතුලේ මේ ගම්මේ මේ ඉඩම ඇතුලේ තමයි සියලුම ක්‍රීඩා වෙන්නේ අලුත් අවුරුදු උත්සවයක් කරන්න පුළුවන් උත්සවයක් වාගේ වෙන්නේ මේ පවුල ඇතුලේ තමයි ඒ නිසා එන සමගියක් තිබ්බා මේ පවුලේ අදටත් තියෙනවා මේ සමගිය කවදාවත් එක වෙනස් වෙන්නේ නැහැ කිරියම්මා කිරියත්තා නැතුණා හෝ මහමුල නැතුණා හෝ අපි ඒ සහෝදරත්වය කවදාවත් බිඳගන්නේ නැහැ. දැන් අපේ ගෙදර යම් කිසි මොකක් හරි කරදරයක් මොන හරි වුණොත් මේ මුළු පවුලම එනවා. බලන්න එතකොට මම සාමාන්‍යයෙන් කිව්වොත් අපේ ගෙදර උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ මලගයක් වුණා කියලා මට පිටට කියන්න උවමනාවක් නැහැ. හරි අපේ ගෙදර කරදරයක් හරි උත්සවයක් තිබ්බොත් එහෙම සාමාන්‍යයෙන් අපිට පිට කියන්නේ ළඟපාත මේ පවුල් වලට ඇරෙන්න අපිට මහා ලොකුවට පිටට කියන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ ඒ තරම් ජනගහනයක් අපිට ඉන්නවා ඒ තරම් මේ පිරිවරක් අපිට ඉන්නවා දරු මුණුබුරෝ 400 ගණක් ඉන්නවා කියන්නේ එතකොට මේ තව ළඟපාත ඉන්නවා කියන්නේ ඒ කට්ටියත් එක්ක එකතු වෙච්චාම අපේ මේ ඒ දේ මාර සාර්ථකව වෙනවා කියන්නේ මාර සතුටින් වෙනවා ඒ කියන්නේ ඔක්කොම පවුලේ කට්ටියනේ අනික විවිධ ක්ෂේත්‍රවල කට්ටියත් ඉන්නවා කට්ටිය ඉන්නවා ඒ හැමදේ මොන දේ මොන පොඩි දේ වුණත් ඒ අපේ පවුල එකතු වෙනවා හැම දෙයකම අපේ පවුල එකතු වෙනවා ඉතින් ඒ වගේ එකමුතුකමක් තියෙන සාඩම්බරණීය පවුලක් දැක්කම ඇත්තටම අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද අපිට කොච්චර දේවල් තව හිතන්න තියෙනවද ඉතින් අද කටුපොත ගම්මානයට ඇවිල්ලා ඇත්තටම අපි ඉන්නේ කොහෙද කැම්ප් එකේ නේද ඔව් කැම්ප් එකක්ම තමයි ඇත්තටම කිව්වොත් ආඩම්බරෙන් කියන්නේ තනිකර හමුදාවේ මට වුණා වගේ තමයි අපේ අම්මව හැමෝම බලාගන්නේ අපේ දරුවන් පිරිස මුණුපුරන් මිනිබිරියන් පිරිස ලෝකේ ගිනස් වාර්තා පොතට ලෝකෙන්න ලොකුම පවුල එක පවුලක ඉන්න වැඩිම දරුවන් පිරිස ඉන්න තැන තමයි අද ඉන්නේ. ඇත්තට මේ ආඩම්බරණීය තැන. අපි ඇත්තටම වරදව වටහාගෙන තියෙනවා පුංචි පවුල රත්තරන් කියන කතාව. ඒ වගේම අද රටේ විවාහ වුණාට පස්සේ සමහර අය දරුවන් හදන්න කැමති නැහැ. සමහර අය දරුවන් පොඩි පිරිසකින් සීමා වෙනවා. ඒ වගේම දරුවන් හදලා දුක් විඳිනවා කියනවා. දරුවන් බලා ගන්න බැරුව කොච්චර අමාරුවෙන් ඉන්නවද? නමුත් ඒ කාලේ කොච්චර සතුටුද බලන්න රොසලින් නම්මට දරුවන් 20 දෙනෙක් කවුරුත් රණ්ඩු කරන්නේත් නැල්ලු හොඳට දරුවන් 20 දෙනාම හැදිලා ඉන්නවා හොඳ වැදගත් විදියට අද වර්තමානයේ ලංකාවේ දිස්ත්‍රික්ක 25ව නියෝජනය කරන දරු පිරිසක් ඉන්නවා රටේ හොඳ හොඳ තැන්වල ඉන්නවා විවිධ ක්ෂේත්‍රවල ඉන්නවා වැඩ කරන කට්ටිය ඉතින් මේ අම්මා කොච්චර ආඩම්බරෙන් ජීවත් වෙනවද ඉතින් අපි හැමෝම එකතු වෙලා চিරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු හදවතින්ම සහ අද මේ කතා කරපු දේ මේ රොසලින් අම්මා මේ ලස්සනට සතුටින් ඉන්න වගේ ඉන්න ඔබේ ජීවිතයට දෙයක් එකතු කරගන්න කියලා අපි ආඩම්බරයෙන් මතක් කරනවා. මොකද අපි ජාතියක් විදිහට ගොඩනැගෙන්න ඕනේ, ජාතියක් විදිහට අපි එක්සත් වෙන්න ඕනේ. ඉතින් දරුවන් මෙච්චර බර ප්‍රමාණයක් ඉන්නවා කියන්නේ අපේ සම්පතක්. ඉතින් ඒ සම්පත ළඟ ඉඳගෙන මේ වගේ කතා කරනකොට මට ගොඩක් ආඩම්බරයක් තියෙන්නේ. ඉතින් අපි අපේ සම්පත් රැක ගන්න ඕනේ. මේ සම්පත් ඔක්කොම එකතු කරගෙන අද හැමෝම සතුටින් අපේ රොසලින් අම්මගේ 85 වෙනි ජන්මදිනේ සමරනවා. එහෙනම් අපි හැමෝම එකතු වෙලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරු පිරිස, මුණුබුරන් නිවිරිවිරියන් පිරිස ඔබ සීල දෙරාටම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට අවස්ථාවක් ලබා දුන්නාට. අද මේ විශේෂ දවසේ අපිත් සමග එකතු වුණා රායිබෝන් සීල දෙරාට එනවා. අම්මේ ආයි දවසක අම්මා බලන්න එනවා. බොහොම ස්තුතියි අපිත් සමග එකතු වුණාට. එහෙනම් විශේෂ දෙයක් තමයි අපි හැමදාම ඔබට අරන් එන්නේ. අද අපි කතා කරපු මාතෘකාව හිතේ ලොකු සතුටක් අරන් එන මාතෘකාවක් ඔබට වගේම අපිටත්. විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් කියන්නේ. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.